සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ධම්රිවි පදනම මුල් කරගෙන දවසක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තු වෙන වෙලාව. ඉතින් අපි මේ සම්බන්ධව කාලසටහන පිළිබඳව පොඩි මතක් කිරීමක් කළොත් අපි වෙනදා වගේ චාරිත්‍රානුකූලව සිල් සමාදන් කරවලා ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පර්යාංකයකට යන්නයි. ඒ කියන්නේ පැයක පමණ ඉඳගෙන කරන භාවනාවක් කරන්නයි. ඊට පස්සේ එහෙමම වගේ ඒ ආසනයේම අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා පැයකට පමණ පස්සේ. ඊට පස්සේ කාල වේලාවේ ඉඩ පරිදි ඒ ධර්ම දේශනාව සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කටයුතු කරලා උදේවරුවේ සැසිවාරය සමාප්ත. එතකොට ඊට පස්සේ 11 ඉඳලා 12 මාර වෙනකන් දිවා විවේකය ඒ අවස්ථාවේදී දාන කටයුතු කරන අතර ගිහිපින් උතුම් සඳහා ජීලම්පසක් සහ ශක්මණකට කාලය ලැබෙනවා. අපි 12 මාර ඉඳලා 1 මාර දක්වා පුරුදු පරිදි ධර්ම සාකච්ඡාකට පෙනෙනවා. ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් අනුව දවසේ නැත්නම් වැඩමුළුවේ නිමාව 11 මාරට සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කාලය පිළිබඳව කාලසටහන පිළිබඳව මතක් කරලා පස්සේ පිටිස ආජීව අට්ටමක සීලය සමාදන් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ආජීව අට්ටමක සීලය සමාදන් වීමට කැමැති ශීලම දෙනා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ධින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි කරුෂා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි ඊශරණේන සද්ධින්වා ජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං ධම්මං දේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි පැයක පමණ අරියක් භවනාකට යන්න බලාපොරොත්තු වෙන්නේ. ටීටි සලමම් කැමති දැනගන්න ඉස්ලාම් වගේ මේ වැඩසටහන සම්බන්ධ වෙන මේ වගේ විවේකයක් පිළිසක්කම් විච්චා භාවනා කරන්න කොහොමද කියලා දන්නේ නැති මූලික උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් අද සභාවේ ඉන්නවද කියලා මට අත උස්සලා සංඥාවක් කරනවා. මම කැමති
මූලික උපදෙස් බලාපොරොත්තු වෙනනම් මෙදුවේ. අපි හැමදාම වගේ මේ ධම්රී වැඩ පිළිවෙලදී බලාපොරොත්තු වෙන විදිහට සාමාන්‍ය පිළිසක් මේ වාගේ මූලික උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ දැන ගැනීම පිණිසත් දැනට කරගෙන යන දන්නා උපදෙස් දන්නායේ මතක් කිරීම පිණිසත් මම විනාඩි ස්වල්පයක භාවනා මෙහෙවීමක් කරනවා. ඒ මෙහෙවීමත් එක්කම අපි පරියන්කට යන බලාපොරොත්තු වෙන නිසා ඒ උපදෙස් වලට අහුන්カン ජීවන ප්‍රථම තමන් පරියන්කයකට භාවනා පැයකින්ද සුදුසු ආසනයකට සකස් කරගෙන හොඳට හරිබරි ගහලා සමමිතිකව වාඩි වෙන්න ඒකේ පහසුව සලසගන්න. ඒ නිසා ඉස්ලාම අපි කරන්නේ තමන් කාල වේලාවක් දිගට එක ඉරියව්වේ ඉන්න පුළුවන් ඉරියව්වකට එළඹෙන එක. මේ ඉරියව්ව සාමාන්‍යයෙන් අපි ආසනය කියන වචනෙන් තමයි පාලියේ සඳහන් කරන්නේ. ඉතිකට පద్මාසනය, වීරාසනය, සුඛාසනය ආදී වශයෙන් පර්යංක වශයෙන් විවිධ නම් පාවිච්චි කරනවා. සර්වචන්නාංශයේ වැඩ ඉන්න ස්වරූපය අපි ඒක සඳහා ආදර්ශයක් වශයෙන් ගන්නවා. එතකොට අපි ධිම වාඩි වෙච්චාම ඒක ආසනය සකස් කරගත්තාම ඒ ආසනේ පුළුවන් තරම් සමමිතිකව වම දකුණ දෙක සමබරව ඒ වගේම හැම මස්පිඩුවක්ම අංගෝපාංගයක්ම ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් තියෙන බවට වග බලා ගන්න. මේ සමහරුන් බිම වාඩි වෙන්න බැරි නිසා භවනාසනයක් හෝ එහෙම නැත්නම් කොටයක් හෝ පාවිච්චි කරනවා. ඒකෝයි එකක තැම්පත් උනත් ඒ පටන් ගැනීමේදීවත් අඩු ගන්න එක සමමිතික භාවයේ සහ ලිහිච්ච ස්වරූපේ තියාගන්න තියාගෙන මේ ශරීරයේ ඉරියව්වේ පවතිනා වූ මේ සහලු භාවයේ දැන ගැනීමටත් බාහිරයට හිත යෑම හැකියතාක් තුට වළක්වීමේ අදහසිනුත් S2 මුරුදුව පියාගන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ හිත කයත් එක්ක සම්බන්ධ කරගන්නයි. කයත් එක්ක හාද කරවන්න. ඊට පස්සේ තමන්ගේ ඉරියව්ව සිතින් ස්පර්ශ කළ බලනවා, සම්මර්ෂණය කළ බලනවා. මම දැන් ඉන්නේ පහසුවෙන්ද කියලා. එහෙම නැත්නම් පහසුව සකස් කරලා දෙනවා අපි කියන හරි බරි ගැහෙනවා කියලා. ඒ හරි බරි ගැහිම සඳහා විනාඩි සුවල්පයක් ගතතර ප්‍රශ්නයක් නැහැ. එමේ ඉඳලා මේ ඇති පහසුව මේ සහැල්ලුවට අපි හිත යොදන එක තමයි භාවනා ප්‍රවිෂ්ඨයේ වශයෙන්, කායනුපස්සනා ප්‍රවිෂ්ඨයේ වශයෙන්, රූප ධර්ම වලට සම්බන්ධ භාවනා වශයෙන් මෙතෙන්දී මතක් කළ දෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව සියලු දිනාටම පොදු ආදර්ශයක් නැහැ. තමන්ගේ පහසුවයි තමන් සලසගන්න. මේ පහසුව සඳහා අපි සුළු විනාඩි සුවල්පයක් ගත කරලා බලමු. මේ හිත බාහිරේ දුවනවා විනුවට ඇතුළේ තියෙන මේ කයේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව බලන්න කැමැතිද? එහෙම නැත්නම් ඒකෙදි හිත පිට යනවද කියලා. ඉතින් අපි සාදර වෙන්න ඕනේ. හිත පුළුවන් තරම් gedara ගෙන්න ගන්න. තමන් ඉන්නේ ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන පදනමට ගන්න. ඒ සම්බකෝල ගති කෝඩු ගති තියෙනවා නම් බොහෝ විට ඒ බාහිරයට දුවන ගතිය තියෙනවා. අපි කල්පනා කරගන්න ඕනේ අපි හත්පසින් ඉන්නේ සත්පුරුෂ මණ්ඩලයක්. මේ ස්ථානයේ මේ වගේ භාවනා කළ සිද්ධි වෙච්ච තැනක්. ඒ නිසා හැකි තාක් දුරට ඒ ශ්‍රද්ධාව, ඒ වගේම තම සමාදන් වෙච්ච සීලය සීපත් කරලා ආධ්‍යාත්මික ආගමික හැඟීමක් ඇති කරගෙන හිත බුදුන් තරම් මේ මම කියන මෙතන කියන මේ දැන් කියන ලික්කල් තුන උඩ මුට්ටියක් තිබ්බා වගේ මේ තුන මත තැම්පත් කරගන්න පුළුවන් නම් අපි කියන හිත ඇතුළට හැරුණා කියන්නේ. මේක ලොකුම ලොකු ජයග්‍රහණයක්. මොකද හිත නිතරම මේ සැරිසරන්නේ බාහිරෙමයි. මේ බුදුන් තරම් පහසුකම් දීලා යාප්පු වෙලා බැගෑ වෙලා හිතට කියන්නේ මේ මම දැන් මෙතන කියන තැනට එන්න. ඉතින් අපි පිට ගියාට කනගාටු වෙන්න මේ ප්‍රයත්න කරන්නේ
එහෙම කරලා ඇතුළට ආවොත් ඒ ගැන ගොඩක් සතුටු වෙන්නයි. ඒක උනන්දු කරවන්නයි. ආන්න එහෙම කරලා යම් විදියකින් හිත ඇතුළට ගන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නකොට ඇතුළේ සන්තානිය තුල සිදුවෙන දේවල් වලින් වඩාත්ම ප්‍රකටව වැටෙන්නේ මොකක්ද කියලා දැක ගන්නාසුළු විදිහට ඇතුළතත් ප්‍රකට දෙයට හිත එල්ල කරන ගතිය, මානසිකාර යොදවන ගතිය, ඒකාග්‍ර කරන ගතිය ඇතුව දැක ගන්නාසුළු විමසිලිමත් ගතියින් මේ ඉන්න ඉරියව්ව දිහා ඇතුළට නමාගෙන ඉන්නකොට හිතටම තෝරගන්න දෙන්න ඕනේ ඇතුළේ සිදුවෙන ක්‍රියාවලියෙන් වඩාත්ම මුණට මුණ දාලා ප්‍රකට වෙලා ප්‍රසිද්ධ වෙලා මොකක්ද වැටෙන්නේ කියලා බලන්න. පළපුරුදු භාවනා කරපු යත්තන්ට ඒ පුරු ප්‍රධාන අරමුණට හිත යනවා. ආධුනිකයේ මේ සඳහා නවමු පරිේශනයක් කරන්න වෙනවා. කොහෙද හිත හිටින්නේ කියලා. ඒක සඳහා මේක පටලවලා ගන්න එපා, වරදවා ගන්න එපා. දල උපමානයක් විදිහට කියන්න පුළුවන්. බොහෝ දෙනෙකුට මේ ඇතුළේ ස්වභාවිකව සිදුවෙන හුස්ම ගැනීමල කයක් සප්‍රාණිකව පවත්වන්න අත්‍යවශ්‍ය වෙන ඒකටම ආවේනික වූ මේ හුස්මට හිත යන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒ මම දැන් මෙතන ඉන්නවා කියන ඒ තැන ඉඳලා ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගෙන ඉන්නකොට තවත් එකලස වැඩිවීමක් වෙනවා. එතකොට අර මම දැන් මෙතන කියලා ගත්ත හඳුනාගත්ත සතිය තවදුරටත් නිර්වචනය වෙනවා. අනායාසයෙන් ශරීරය ඇතුලේ සිටින මේ හුස්මට හිත ගියා කියන එක ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙම නොවෙනවා නම් දිගටම කයේ හිත පවත්තමි. මම දැන් මෙතන ඉන්නවා කිව්වත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතා ගන්න. හුස්ම වැටෙනවා නම් දෙට ඉති තහවුරු කර ගන්න ඕනේ. ඒ සඳහා ආයාසයෙන් හුස්ම ගන්නව නෙවෙයි. හුස්ම නොවැටෙනවා නොවැටෙනවා කියලා හිතනක් කර ගන්නව නෙවෙයි. වැටෙනවා නම් ඒක අත්තලක් කර ගන්න. වැටෙනවා නම් ඒක පූර්වාදර්ශයක් කර ගන්න. සමහරෙකුට ඒක නාසිකාග්‍රේ ප්‍රකට වෙනවා. සමහරෙකුට පහළම කෙළවරේ උදරච්ඡදී උදර චලන වශයෙන් වැටෙහිඳී තියෙනවා. කොයි දේ සිද්ධ වුණත් එතන වායෝ පොට්ටබ්බ ධාතුව එවන තමයි ආශ්වාස ප්‍රශ්වාස වාතය නිසා ඇති වෙන චලනයක් තමයි ඒ ප්‍රකට වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හුස්ම දිහා බලලා උඩුකයේ ඇති වෙන ඒ අනිච්ඡානුක පේශීන්ගේ අචේතනිකව ඉබේ සිදුවෙන හුස්ම දිහා බලලා තමන්ට ඒක හොඳින් බලා ගන්න පුළුවන්. හොඳින් ප්‍රකට වෙන්නේ නාසිකාග්‍රය උඩුතලයේද එහෙම නැත්නම් උදරයේ උදර චලන අනුවද කියන එකට සැලකිලිමත් වෙන්න පුළුවන් නම් අර සතිය උගාක්ම තීව්‍ර වෙනවා. සතිය හරියටම ඒ දණ්ඩත් කියන එකක් වාගේ තනි කඹේ ඇවිදිනවා වාගේ තද එකලසකට එනවා. අපි උත්සාහ කරන්නේ බාහිර ශබ්ද තිබුණත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ යම් යම් අපහසුතා තිබුණත් පිටිවිලි බාධා තිබුණත් ඒවත් එක්ක හැප්පිලා හිතන රක් කරගන්න නෙවෙයි. ඒව ගෙවන් වෙච්ච ඉස්පාසුවක් අල්ලපනල්ලක් හම් වෙච්ච වෙලාවක නැවත නැවතත් බොහෝමත්ම ආධුනික මනසක් ඇති කරගෙන නවක යෝගාවචක මනසක් ඇති කරගෙන නැවත නැවතත් ඒ හුස්ම හෝ පින්බී මහකිලිම හෝ අනුව හිත පැවැත්වීම සඳහා යමක් කළ යුතුද ඒ දේ කරන එකයි. ඒ දේ කරගෙන යනකොට බාධා නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න නම් පුළුවන්. නමුත් කොච්චර කෙරවක්වත් බාධා එනවා. ඒවට තරහ නොවි ඒ වාගේ තියෙන ස්වභාවික ගතිය තේරුම් අරගෙන පුළුවන් තරම් ඒවගෙන් ඉස්පාසු වෙච්ච වෙලාවේදී නැවත නැවතත් මේ විදිහට ආශස් ප්‍රසවාසයට එහෙම නැත්නම් උදේ පින්බී මහකිලිමට යොදන ගමන් හිත ඉඳ දෙනවා නම් හිතේ අවකාශයේ තියෙනවා නම් මේ ආශ්වාස හුස්ම රැල්ලයි ප්‍රශ්වාස හුස්ම රැල්ලයි සංසන්දනාත්මකව බලන්න.
උදරේ දිහා බලා ඉන්න කෙනෙක් නම් උදරේ පිම්බීම හා හැකිලිම අතර සංසන්දනාත්මකව ගලපා බැලීමක් කරයි. ඉතින් එහෙ තරමට යන්න පුළුවන් නම් ඒක මේ ආධුනිකයෙක් වශයෙන් නම් උත්කෘෂ්ටයි, බොහෝමත්ම ශ්‍රේෂ්ඨයි. එහෙම නැත්නම් සාමාන්‍ය උෂ්මදියා හෝ පිම්බීම හැකිලිම දිහා බලන්න. එහෙමත් නැතිනම් වේදනා ශබ්ද හිතිවිලි ඛණ්ඩ වෙනවනම් ඒ ස්වභාවයෙන් ඇති වෙන එක තියාපාන. එහෙමත් නැතිනම් Tamanta වැටේ නීදගෙන ඉන්න කය පමණක් නම් ඒකට හිත බලන්න පාවිච්චි කරනවා. මේව හරියට වාහනයක ගියර් හතර වගේ සුදුසු අවස්ථාවේ සුදුසු ගියරයකට දමා ගැනීමෙන් ගමන කරගන්න එකයි අපිට තියෙන්නේ. ඒ නිසා එක එක්කෙනෙක් එළඹෙන කරුණු අනුව ඒ සුදුසු තැනකින් සුදුසු ගන්නට මාරු කරගැනීමේ ඒ කාර්යක්ෂමතාවයත් සතියේ ප්‍රණිත භාවයත් වැඩි කරගැනීමයි අපි මේ ඉදිරි කාලයේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ උපදෙස් දීම සම්බන්ධයෙන් මගේ වචන මම මෙතනින් නතර කරලා මම ආරාධනා කරනවා ශිළු දිනාටම මේ ලැබිච්ච අවස්ථාවේ උපරිම ආනාපාන සතිය හෝ සතිය වඩා ගැනීමට ඒක සප්පාය පරිසරයක් වේවා, සතිය දිනු වීමට මේ අවස්ථාවක් වේවා කියන අදහසින් මගේ උපදෙස් පන්ති මෙතනින් සමාප්ත කරනවා.
සාදු සාදු සාදු